මේ වෙනකොට ප්‍රධාන දේශපාලන කඳවුරු වලින් විශාල වශයෙන් මුදල් වෙන් කරමින් විශාල වශයෙන් බොරු කියමින් මේ තරඟයට ඉදිරිපත් වෙන ස්වභාවයකුත් අපිට පේන්න තියෙනවා විශේෂයෙන්ම ආණ්ඩුව මේ වෙලාවේ තමන්ගේ බංකොලොත් භාවයත් තමන්ගේ ප්‍රතිපත්ති විරහිත බව වසා ගැනීමට විශාල වශයෙන් අසත්‍ය පතුරවමින් යන බව ඉතාමත්ම පැහැදිලි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් ප්‍රධාන වශයෙන් කියන්න උත්සාහ කරන දේවල් කීපයක් තියෙනවා. ඒව ගැනත් අපි දැනුවත් විය යුතු බව අපි විශ්වාස කරනවා. එකක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි මේ රට අර්බුදයෙන් බේරගත්තේ සහ ඒ අර්බුදයෙන් බේරගන්න ඉදිරිපත් වුණ එකම පුද්ගලයා කියන එක ඔහු නිතර පවසන දෙයක්. ඔබ දන්නවා මේක විශාල බොරුවක්. ඔහු ඉදිරිපත් වුණෙත් ඔහුව ජනාධිපති කරෙත් ඔහුව පළමුවෙන්ව අගමැති කළා අගමැති හැටියට කාලය මහින්ද රාජපක්ෂ අගමැති ඉල්ලාසුනෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව අගමැති කරෙත් රට බේර ගන්න නෙවෙයි රාජපක්ෂ පවුලත් පොදුජන පෙරමුණත් බේර ගන්න මේ මොහොතේ. දෙවනි කතාව තමයි දැන් රට ස්ථාවරයි මේ වෙලාවේ වෙනසක් පාලනයේ වෙනසක් නොකළ යුතුයි මේ ස්ථාවරත්වය තව දිගට පවත්වාගෙන යන්න නම් රනිල් වික්‍රමසිංහ ඇරෙන වෙන කාටවත් බැහැ කියන එක. දැන් ඔවුන් රට ස්ථාවරයි කියන්නේ මොන පදනමින්ද? රට ස්ථාවර වෙලා තියෙනවා කියන්නේ ඔවුන් දිගින් දිගටම කියන දේ තමයි පෝලිං යුගයක් අවසන් කරා කියලා. පෝලිං යුගය අවසන් වීම තුලින් මේ රට ස්ථාවරද නැද්ද මේ රටේ ජනතාවගේ ජන ජීවිතය දියුණු වෙලා නැද්ද කියන එක අපිට මනින්න බෑ. අපි දන්නවා අද වෙනකොට මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන අධ්‍යාපනය සෞඛ්‍ය ආහාර සුරක්ෂිතතාවය කියන දේවල්වත් හරියට ලබා ගන්න බැරි වෙලා තියෙන මොහොතක තමයි මේ රජය කියන්නේ දැන් රට ස්ථාවරයි කියලා. ඉතින් ඒ නිසා මේ රටේ ඉන්නේ එහෙම රවට්ටන්න පුළුවන් ජනතාවක් නෙවෙයි තවදුරටත්. අද අවබෝධයෙන් දේශපාලන දැනුමත් එක්ක තවදුරටත් රැවටෙන්න සූදානම් නැති පුරවැසියන් අද ඉන්නේ මේ රටේ. ඉතින් ඒ නිසා අපිට විශ්වාසයි මේ පරණ ඩීල් දේශපාලනය, බොරු දේශපාලනය, බොරු කියමින් රවට්ටන පොරොන්දු දේශපාලනය තුලින් තවදුරටත් මේ පාලක පැලැන්තියට පැවතෙන්න බැහැ කියන එක අපිට විශ්වාසයි. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා 2024 සැප්තැම්බර් මාසේ 2021 වෙනිදා කියන්නේ මේ රටට විශාල පරිවර්තනයක් ආරම්භ වෙන දවස. ජනතාව ගැන හිතන, ජනතාව තේරුම් ගත්ත, ජනතාව වෙනුවෙන් කැපවෙන වැඩ කරන නායකයෙක් අපිට පත් කරන්න අවස්ථාවක් එනවා.